මති දකින සිටහද ලගින් දිදින විිෂන් ්‍රය ශුදූ පවුලතුමන් විසින් කොරින්තිවරුන් මෙතය වූ පළමුුණහසුනෙන් උපපුටා ගත්පාටයගේ තවත සහෝදරවරුණි මාවපට දේශනා කල සුපාස්නවිත ඔබගේ අවධානය දැන් යොමු කරනු කැමැත්තෙමි ඔබය බිලිකත්ත හොය එහි පිහිටා සිටින්න හුය ඒ මගින් ඔබ ගැලවීම ලබන්න ොහුය එසේවන්නේ මාවපට දෙසූලෙසම ඒ සුභාස්න නිසැකව පිළිගෙන එය නිෂ්පල නොවනලෙස විශ්වාසකලොත් පමනකි. මවබට භාරදුන්නේ මා ලබාගත් දේම බව ප්‍රධානකොට කිවයුතුය. එනම් ශුද්ධ ලේවිල්ල ප්‍රකාර ක්‍රිසුන් වහන්සේ අපගේ පාපවදෙසා මල බවත් වලනු ලබූ බවත්. ශුද්ධ ලේවිලි ප්‍රකාර තුන්වනදා උත්තාාන කරනු ලැබූ බවත්. කේපස්ටහා, පස්ුව ොස්සනාට දර්ශනය වූ බවත්ය ඉන්පසු උන්හන්සේ පන්සියකට වැඩි සහෝදර සමූහයකට එකවිටම දර්ශනය වූ සේක මෝන්ගෙන් සහරුන් මියගියද වැඩි දෙෙන තවමත් ජීවත්ව සිටිති. ඉන්පසු උන්හන්සේ ජාකොප්ටද අනතුරුව සියලු ප්‍රේරිදන්ටද දර්ශනය වූ සේක. අවසන් වශයෙන් අකළද උපන්නිකුවැනි මටද උන්වහන්සේ දර්ශනය වූසේක. මන්ද මම ප්‍රේරිදයන්ගේ ඉතා සුළු තැනැත්තාය දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කළ බැවින් ප්‍රේරිදකුයැයි කියනුලබන්නටවත් මමනුවටිමි. ඒත්න් මම යම් තත්තුවකට පැමිණසිටිම්ද එසේ පැමිණසිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදේනය. උන්වහන්සේ මටතුන් වරප්‍රසාද නිෂ්පලනොවීය ඇත්තටම, මමල් ඔවුන් සියල්ලන්ටම වඩා බොහෝසයින් වැඩ කළෙමි. ඒෙත් එසේ කළේ මානොව මාතුළවූ දෙවියන්හන්සේෙ වරප්‍රසාදය එබැවින් மாවේවා! ඕවුන්වේවා අපදේශනා කරන්නේ එකම පනිෝඩයයි ඔබය අදහගත්තහුිය දේව වචනය මෙසේය? වැඩියෙන් සමාව ලබල වැඩියෙන් ආදරයෙන් පිරෙන්ඩ අපි සියලු දෙනැක්ම කැමතිද අද සුවිශේෂයට අපි ඇහු කන්දෙමු. ශුද්ධවර ලූක් සුවිශේෂයෙන් ගත්පාටයකි. එ පරිසවරයක් තමා සමග ආහාර බලඳන පිණිස ජේසුස් වහන්සේට ආරාධනා කළේය උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදරට වැඩම කර කෑමට හිඳගත්සේක. ඒ නෝර විසූ පෞකාර ස්ත්‍රීයක් උන්වහන්සේ පරිසිවරයාගේ ගෙදර කෑමට වැඩහුන් බව දැන සුවන්ද වෙලවුන් පිරුණු කිරිගරුන්ට කරඬුවක් රැගෙන එතනට ආවාය. ඇ උන්වහන්සේ පිටිපසින් පාමුල සිට හඬහඩා උන් වහන්සේගේ පාද කඳුලෙන් තෙමන්නට පටන්ගෙන. ඇගේ හිසකෙස් වලින් පිසදමා. උන්වහන්සේගේ පාද සිම්බ සුවන්ද විලේපනයෙන් ආලේප කලාාය. උන්වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක මූ දිවිසිවරයෙක් නම් තමාගේ ඇඟට අතතබන මේ පෞකාර ස්ත්‍රීය කවර තැනැත්තියක් ද කෙබඳු අගනත්ද කියා දැනගනු ඇතැයි සිය සිතිින් සිතුබේය. ජෙසුස් වහන්සේ උත්තර දෙමින්. සීමෝන් ඔබට කයුතු කරුණක් ඇතැයි වදාල සේක. ඔහුද ගුරුදේවේනි වදාළ මැනවැයිකීය. උන්හන්සේ කතාකොට මුදල් නට දෙන එක්තරා මිනිසෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියහ. එක්කෙනෙක් විධීකාසි පන්සීයක්ද අනික් තැනැත්තා පණසක් ද නයව සිටියෝය. නයගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැතිවූයෙන්, ඔහු ඒ දෙදනාටම කමා කළේය. එබැවින් ඒ දෙදනාගින් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇත්දැයි ඇසූ සේක. සීමෝන උත්තර දෙමින් ඔවු යමෙකුට වැඩියෙන් කමා වූ යේද ඒ තැනැත්තා යැයි මම සිතමී කීය. එවිට උන් වහන්සේ ඔබේ පිළතුර හරි යැයි ඔුට කියා ස්ත්‍රීිය දෙසට හැරි සීමෝන්ට කතාකොට මේ ස්ත්‍රීය ඔබට පෙනෙනවා නොවේද. මම ඔබේ ගෙදරට ඇතුළුබු නෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුරු නොදුන්නෙහීය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාදතෙමා සිය හිසකෙස් වලින් ඒවා පිසදැමවාය. ඔබ මා සිම්බේ නැත. එහෙත් මෑ මා ආවෙලේ පටන් මාගේ පාද සිබීම නතර නොකලාය. ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකළහිිය. එහෙත් මෑ මාගේ පාද සුවන්ද විලේපනයෙන් ආලේප කලාාය එබැවින් මම ඔබට කියමි ඇගේ බොහෝ වූ පව් ඇයට කමා කරන ලද බව ඇ මට දැක්වූ ඇගේ ඉමහත් ප්‍රේමේෙන් ඔප්පුුවේ එහෙත් යමෙකුට ස්වල්ප වශයෙන් කමා කරනු ඇද්ද ඔවු ස්වල්ප වශයෙන් ප්‍රේමය දක්වනු ඇතැයි වදාලසේක එවිටඋන් වහන්සේ පවු් ඔබට කමා කරන ලදැයි ඇයට වදාල සේක. උන්වහන්සේ සමඟ කෑමට සිටිය අය පවු්කමාව පවාදෙන මොහු කවරෙක් දැයි තම තමන් අතර විම සූහ. ඒත් උන්වහන්සේ ඔබේ ඇදහිල්ල ඔබට ගැලවීම ගෙන දුන්නේය ශාන්ත සිතින් යන්නැයි ඒස්ත්‍රීයට වදාලසේක. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ප්‍රමවන්තේන මොකක්ද ස්වර්ග රාජ්‍යයට යාමට අවශ්‍ය සුදුසුකම ස්වර්ගරාජයට යාමට අවශ්‍ය සුදුසුකම තමයි නොසුදුසුකම. උන්වහන්සේ සමාව ලැබෙන ප්‍රමාණය ගැන අද සුවිශේෂය අපිට මතක් කරලා දෙනවා. උන්වහන්සේගේ ආදරයේ කොච්චර පලල්ද කොච්චර ගැඹුරුද කිවොත් මේඋහන්සේ දෙන සාමය තුළ අපි සියලු දෙනාටම ඉඩ තියෙන බව උන්වහන්සේ අද සුභාරංචය තුළ මතක් කරලා දෙනෝ. සීමෝන් පරිසිවරේෙක් එදා සීමෝනුත් හරියට අපි ඔක්කුමල්ලම වගේ අපි ළඟ ගොඩාක් වැරදි තියාගන අනිත් කෙනාගේ වරද දකිනෝ. ඒස්ත්‍රීයගේ වරද දකිනෝ. ඒ ගැන සිතින් හිතනව චෝදනා කරනව. ඇව විනිශ්්‍ය කරනවා. නමුත් උන්වහන්සේ ආවේ එදා සීමෝන්ව සහ ඒ ස්ත්‍රීියව බේරගන්නටයි. වැඩියෙන් සමාව ලැබෙන නිසා ව පෞකාර ස්ත්‍රීය වැඩියෙන් ආදරය කරන්නට පුළුවන් වෙනෝ. ඒක තමයි සීමෝන්ට පෙන්නල දෙන්නෙවඋන් වහන්සේ. ඇය ගොඩාක් ගොඩාක් සමාව ලබ පුනිසා ඇයට ගොඩාක් ආදරය කරන්ඩ පුළුවන් වනා කියල. ඇය පෞ් කලා නමුත් ඇය විශ්වාස කළා ඇයට ගැලවීම තිබෙන බව. එනිසා තමයි උන්වහන්සේ කිව්වේ ඇදියා බලලා ඔබේ ශ්‍රද්ධාව ඔබට ගැලවීම ගෙන දුන්නේය ශාන්ත සිතින් යන්න කියා. අප ඔක්ක මල්ලාගේ මද දවසයහනු. උන්වහන්සේගෙන් සමාව ලබන්ඩ අපි ලෑස්තිද. ඒම නැත්නම් අපිත් ඒ පරිසිවරයා වගේ අනිත් අයදියා බලල අපිත් විනිශ්්‍ය කර කරයින්ඩ යනවාද. අපි අනිත්තායගේ වැරදි දැක දැකින්ඩ යනවාද. අපි උක්කුමල්ල මහනෝ අපි ලෑස්තිද උන්වහන්සේගේ සමාව දකිින්ඩ සමාව වැඩියෙන් ලබන්ඩ ඒත් එක්කම වැඩිය ආදරය කරන්නවුන් වහන්සේට අද දවස ඒකට අවස්ථාවක් ඔබටත් මටත් චස්පීතයි.